අඳුරු අහසේ මෝදුවන්නා වූ සුපුන් සඳසේ දැහැමි පරපුරක් උදෙසා සිදු කෙරෙන YouTube සංග්‍රාමය WP Vision දැහැමි දැක්ම අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුංජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ වටිනා ගාථා රත්නයක් වෙයි අද මේ නිවසේ මේ සිද්ධ කරන්ට යෙදෙන අති උතුම් වූ සද්ධර්ම දානමය මහා පින්කම සඳහා මාර්තුකා ස්ථානී තබන්ට යෙදුනි. සදහෙති සත්පුරුෂ පින්වතුන්ලා බොහෝම වටිනා පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙමින් ඒට පූර්ව වශයෙන් වටිනා ධර්ම දානමය පින්කමක් මේ දිවසේ සිද්ධ කර ගන්නටයි මේ මොහොතේදී බලාපොරොත්තු වී ඉන්නේ. දොඩංගහ කොටුව විවේකාශ්‍රමයේ පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අවවාද අනුශාසනා ඇතිව මේ 2021 වර්ෂයේ වාර්ෂික කඨින පූජා පුණ්‍ය මහෝත්සවයේ වටිනා උතුම් වූ පුණ්‍ය ක්‍රියාවේ දායකත්වයේ දරාගෙන මේ නිවසේ කඨින චීවරය තැන්පත් කරගෙන බොහෝ දිනාට වන්දනාමාන වත්පිළිවෙත් දක්වන අවස්ථාව සලසා දෙමින් අද මේ නිවසේ මේ නිවෙස් වාසී පින්වත් සදහැතියන් ඇතුළු කරගෙන පවුලේ ඥාතීන් හිතවතුන් සියලු දෙනා එක්කාසු කරගෙන ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ වටිනා සද්ධර්ම ලාභයක් ලබා ගන්නටයි මේ මොහොතේදී සියලු දෙනා බලාපොරොත්තු වන්නේ. සර්වඥ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තරම් පින්වතුනි වටිනා ලාභයක් මේ ලෝකයේ කොහේවත් නැහැ. පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ මේ ධර්ම ලාභය නිසාම පුදුම විදිහේ පින්වතුනි ජීවිත අතීතයේ සනසිල්ල ලැබුවා. සංසාර දුක්ගිනි නිවාගත්ත මේ ලෞතර ධර්ම ලාභය නිසා. හැබැයි යම් කිසි පිරිසකට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම ලාභය ලබා ගන්නට බැරුව මරණින් මත්තේ අනන්ත පරිමාණ දුක් ඇති අපායෙ ඉපදුණා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම ලාභය ලබාගෙන යම් ප්‍රමාණයකට ඒ ධර්මය තුළින් කුසල ධර්මයන් කරපු අය සුගති පරායන වෙලා සුගති භූමිවල උත්පත්තිය ලැබලා ඒ සියලු දෙනා පින්වතුනි අදත් මේ බුදුසසුන පිහිට කරගෙන තව තවත් වටිනා මහා පින් සිද්ධ කර ගනිමින් ඒ ජීවිත ගමනේ ගමන් කරනවා. අපට එහෙමනම් බුදු පියාණන් වහන්සේගේ මේ වටිනාම සද්ධර්ම ලාභය ලැබිලා අපි මේ ධර්ම ලාභයෙන් අපේ ජීවිත සුවපත් කරගන්නට
අපි හැම කෙනෙක්ම මහන්සි ගන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා පින්වතුනි, සුනාත ධාරේත චරාත ධම්මී කියන වචනය. මේ ධර්මයේ බොහෝම හොඳින් ශ්‍රවණය කරන්ට, මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා හිතේ ධාරණය කරගන්ට, ධාරණය කරගෙන ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය දවසින් දවස හදාගන්ට, දියුණු කරගන්ට. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම නේද පින්වතුනි අපේ ජීවිතයක් හැදෙන්නේ, අපේ ජීවිතයක් දියුණුවටපත් වෙන්නේ. ධර්මයක් නැති ජීවිත සංසාර ගමනේ කොයි තරම් දුක් විඳින ජීවිත බවට පත් වෙලා තියෙනවද? අද වර්තමාන ලෝකයේ අපට හොඳට දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත් වෙච්ච ජීවිත, කායික දුක් වේදනා වගේම මානසික දුක් වේදනා පීඩාවන්ගෙන් කොයි තරම් පීඩා විඳමින් ජීවත් වෙනවද කියන. එහෙමනම් ඒ තත්වයට පින්නතුනි පත් වෙලා තියෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි, තථාගත සද්ධර්මයේ තුලින් පින්නතුනි ජීවිතය ඈත් කරගෙන නිසා. බුදුපියාණන් වහන්සේගේ ධර්ම රසේ තරම් රසයක් පින්නතුනි මේ ලෝකේ කොතනකවත් නැහැ. මේ ලෝකේ යම් රසයන් තියෙනවා නම් ඒ රසයන් අතර ඉහළම රසය තමයි ධර්ම රසය. මේ ලෝකයේ තියෙන ඉහළ දානයන් අතර ඉහළම දානයන් තමයි පින්වතුනි ධර්ම දානය කියලා කියන්නේ. මේ කාරණය පිළිබඳව එදා සක්දෙව් රජතුමාන විශාල ප්‍රශ්නයක් ඇති වුණා. සදෙවුලෝක වාසී සියලූම දිව්‍ය පිරිස අතර කතාබහක් ඇති වුණා. මේ සියලු දානයන් අතර ඉහළම දානමය පින්කම මොකක්ද කියලා. මේ කාරණය පිළිබඳව සොයා සොයා ඒ සියලු දෙනා ගමන් කළා. වසර 12ක් තිස්සේම මේ ප්‍රශ්නයට පිළිතුරක් හෙව්වා. වසර 12ක් ගත වෙනකොට සක්දෙව් රජතුමාණන් කල්පනා කළා, මේ ප්‍රශ්නයට ගත යුතු එකම පිළිතුර නම් පිළිතුර ලබා ගන්න නම් මේ ලෝකයේ ඉන්න එකම උත්තමයන් වහන්සේ සර්වඥ බුදුරජාණන් වහන්සේ කියන. මෙතුමාණන් මේ දිව්‍ය පිරිසත් එක්ක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් බුදුපියාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මේ ලෝකයේ තියෙන දානයන් අතර ඉහළම දානය පින්කම මොකක්ද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දේශනා කරනවා, සක්දෙව් රජතුමනි, සම්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකයේ තියෙන දානයන් අතර ඉහළම දානමය පින්කම නම් ධර්ම දානමය පින්කමයි කියලා දේශනා කළා. එහෙනම් බලන්ට මේ ලෝකයේ තියෙන ඉහළම දානමය පින්කමයි අද මේ නිවසේ මේ පින්වතුන්ලා සිද්ධ කරන්නේ. එහෙනම් සතුටටපත් වෙන්නට ඕනේ. මේ පින්කම තමන්ගේ ජීවිතයට මේ පින්කමේ පුණ්‍ය සම්පත්තිය පිහිට වෙනවා. නමින් මියපරලව ගිය ඥාතීන්ට මේ පින පිහිට වෙනවා. ආරක්ෂක දෙවියන්ට මේ පින පිහිට වෙනවා. හිතාහිත මැදහස් සියලු සත්වයන්ට ඒකාන්තයෙන් ආශිර්වාද වෙන කුසලයක් වෙනවා. මේ උත්තරීතර පුණ්‍ය සම්පත්ති ධර්මය මේ සෑම සියලු දෙනාටම භවසසර දුකෙන් නිදහස් වී ලබන ලෝකෝත්තර අග්‍රාම නිවන් සම්පත් පිණිසම පිහිට වෙනවා, පිහිට වේවා කියන ප්‍රාර්ථනා වැති කරගන්නට ඕනේ.
शांतिनायक धर्मराज आनन वहंसी सवेत नुवर जेतवन महाविहारी वेलवासी कर समयी भाग्यवत बुदुपियानन वहंसी धर्म देशनावं सिद्ध करनव पिन्वतुनी समस्काली धर्म देशनाव आरंभ कर पुहाम हिमिदिरि उदयसरिं तमाई में धर्म देशनाव निमावट फत्वेन्नि මේ විදිහට පින්නතුනි රාත්‍රියක් පුරාවට ධර්ම දේශනා කරන දිනයක් තියෙනවා මේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ සවැත් නුවර හිටියා බොහෝම පිං ඇති උපාසකවරු දෙදෙනෙක් චූල කාල මහා කාල කියන මේ පින්වතුන්ලා දෙපළ මේ මහා කාල කියන මේ පින්වතා හැමදාම සද්ධර්ම ශ්‍රවණය කරන්ට යනවා मे चूल कालिमय पिन्वतुनि इतुमत बहूम कमते धर्म श्रवणे करांत इतुमा दवसक गिहिल्ला सवस्काली गिहिंग मे धर्म श्रवणे करन अलुयम कालेदी निवस बनापिटत्वेन दवसक भवट पत्तुना मे दवसेदी पिन्वतुनि मे प्रदेश मितुमागे निविस्तीन प्रदेश होरुखंडायम कविल गिवल खडल तीन वस्तु देपल अरगन पहरगन यन विलावट मे उदयसन काली पत्ला तिबुना मितुमा देवरं विहिरें बनहाल निवस समीपेटेनकोट मे सरुण पन्नागन ये गमी गंवासे मिनिसुं पशुपस्सी इन विनावे मे सरु खंडायम मुकद कली मे चोल कालगे समीपये मे गिनापु बड़ु बाहिरादिय दमन दुवंट गत्त देंगर गमी तमंगे निवसे अवट इन्ने मे मनुष्यां मे सीलु दिनाम मे होरु पशुपस्से पन्नागनेन विनावि मे बड़ु बाहिरादिय मे चूलकार लंग तीन निसा मे मिनिसुं हितुवा मे वेन कौरुवत् निवेयि मे सोरकम करला तियेन्नि अपे मे निविश्वासी मे तनत्तामयि पेदव नेद मे तनत्ता मे विधिहे वेड करला उदयसन काले उपासके क्वगे मे सुदु वस्त्र हेंदगन भोम संवर लीलाविंग मे गमं करन हेते मेहम कल्पना करलार मिनिसुन सियलु देना एकट एकासु वेला अर चूल कालट भोम हुदिंग पिन्नुतुनी दंडु मुगुरु वलिंग पहर देंट पटांगा मे तनत्ताट बहूम विहिसा मे नुयिक विधि पहरदीम सिद्धकरन विनावि मे तमत मे पिरिसक मे निवेश्वन वासय करन खांता पिरिसक वतुर अरगन एंट मितनिं यान विनावि मे सिद्धकरन मे विपत्तिय देकन सीलु दिनाम एकट एक्कासु वेला मे चूल कालव बेरगत्ता बीर गणमीय कारण सवेत्नुवर वासी भिक्षुन वहंसे नाट में कारणीय प्रकाश कला सेलु दिना वहंसे में कारण सर्वज्ञ बुद्रजानन वहंसे टे प्रकाश कला भाग्यवतुन वहंसे बहुते देशना करनवा महानिनी मे लोकये पाप धर्मयं सिद्ध किरीम तमा सतु दया पव नोकिरीम तमा सतु दया ओहुगे पिरिसुदु अपिरिसुदु भावय तव केनेकुट पुलुहंकमक् नै
ඔහුව පිරිසුදු අපිරිසුදු භාවය ඔහුගේ සදහම් කරන්ට. එහෙනම් ඔහුගේ පිරිසුදු අපිරිසුදු භාවය දන්නේ ඔහුමයි කියලා දේශනා කරමින් මෙන්න මේ ගාථා ධර්මයෙන් දහම් දේශනා කළා. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුඤ්ජති සුද්ධි අසුද්ධි පච්ඡත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ අත්තනාව කතං පාපං තමා විසින් පාප ධර්මයක් සිද්ධ කරපුවාම කොහොමද අත්තනා සංකිලිස්සති තමා පිරිහීමට පත් කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා විසින් පාප ධර්මයක් සිද්ධ කරපුවාම තමා පිරිහීමට පත් කරනවා අත්තනාව අකතං පාපං අත්තනාව විසුජ්ජති තමන් පාප ධර්මයක් සිද්ධ කළේ නැත්නම් තමන් ඒකාන්තයෙන් විසුද්ධත්වයට පත් කරනවා තමන් පිරිසුදු කරනවා සුද්ධි අසුද්ධි පච්ඡත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ ඒ පිරිසුදු අපිරිසුදු භාවේ තමා සතුයි තමන්ට ප්‍රත්‍යක්ෂයි හැබැයි ඒ තනත්තාගේ පිරිසුදු අපිරිසුදු භාවය නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ තවත් කෙනෙකුට පුළුවන්කමක් නැහැ එයාව පිරිසුදු කරන්න ඒකයි මේ දේශනා කරන්නේ එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි යම් කිසි කෙනෙක් පාප ධර්මයක් සිද්ධ කළොත් ඒ තැනැත්තා පිරිහෙනවා කියලා දේශනා කළා. එහෙමනම් පව් කරන අය මේ ලෝකේ පිරිහෙනවා කියන එක අපි හැම විටම දැනගන්න ඕන කාරණයක්. මගේ ජීවිතේ පිරිහුණා නම් පිරිහුනේ මොනවා නිසාද? පාප ධර්මයන් සිද්ධ කිරීම නිසා. කොතනින්ද මේ පව් සිද්ධ වුනේ? කායික වශයෙන් පව් සිද්ධ වුණා, වාචික වශයෙන් පව් සිද්ධ වුණා, මානසික වශයෙන් පව් සිද්ධ වුණා. සිතින්, කයින්, වචනයෙන් කියන මේ අකුසල මේ තුන් දරින්ම අකුසල ධර්මයන් සිද්ධ වුණු නිසා ඒ ජීවිතය පිරිහීමට පත් වුණා පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා කයින් වචනයෙන් කුසල ධර්මයන් සිද්ධ කරන්ට මනසිනුත් කුසල ධර්මයන් සිද්ධ කරන්ට සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සියලු පාප ධර්මයන් නොකිරීම උසස් කුසල ධර්මයන් සිද්ධ කිරීම තමන්ගේ සිත දමනය කර ගැනීම ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි කියලා අපි කවුරුත් දන්නවා. එහෙමනම් පින්වතුනි මේ පාපයෙන් වලකින් තාපට කයින් වචනයෙන් වලකින්න තියෙන එකම දේ මොකක්ද? සීලයයි පින්වතුනි. අපි සිල් රකිනකොට කයින් වචනයෙන් අපි වැරදි කරන්නේ නැහැ. වචනයෙන් වෙන වැරදි වලින් අපි වළකිනවා. කායික වශයෙන් සිද්ධ වෙන වැරදි වලින් අපි වළකිනවා.
කයින් වචනයෙන් පින්නුතුනි අපි වලකිනකොට අකුසලයෙන් අපි තුල සිද්ධ වෙන්නේ මොකක්ද කුසලයක් ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා අකුසලයෙන් වලකිනකොට කුසලිය සිද්ධ වෙනවා ආය අපි අමුතුවෙන් කුසල් කරන්න ඕනේද අය අමුතුවෙන් කුසල් කරන්න ඕනේ මොනවද මේ ප්‍රාණඝාතයෙන් වලකිනකොට කුසලයක් සිද්ධ වෙනවා සොරකම් කිරීමෙන් වලකිනකොට කුසලයක් සිද්ධ වෙනවා කාමී වරදවා හැසිරීමෙන් වලකිනකොට කුසලයක් සිද්ධ වෙනවා බොරු මුසාවස් කේලම් කීමෙන් වලකිනකොට කුසලයක් සිද්ධ වෙනවා සුරාපානයෙන් මත්පතුර මත්කුඩු වලින් වලකිනකොට කුසලයක් සිද්ධ වෙනවා බලන්න එහෙමනම් මේ කයින් වචනයෙන් මේ අකුසල් කිරීමෙන් වලකිනවා කියලා ඒට දුන්නු ප්‍රතිපදාව මොකක්ද සීලය පින්නතුනි මේ පස්පව් වලින් වැළකීලා ඒවා කුසලයක් බවට පත් කරගන්න හැටි බලන්න පින්නතුනි කොයිතරම් වටිනවද ප්‍රාණඝාතයෙන් වැළකින්නකොට අපට පින්නතුනි පුදුම කරුණාවක් මෛත්‍රියක් ඇති වෙන්නේ අන්සතු දේ සොරකම් කිරීමෙන් වැළකිනකොට අපට පුදුම විදිහේ කරුණාවක් මෛත්‍රියක් දයාවක් අනුකම්පාවක් ඇති වෙනවා කාමී වරදවා හැසිරීමෙන් වළකිනකොට සත්‍ය වචන භාවිතා කරනකොට මුසාවස් කීමෙන් වළකිනකොට මත්වතුර මත්කුඩු ආදී මේ දේවල් වලින් වළකිනකොට කොච්චර ගුණයක් අපේ මනසේ පහළ වෙනවද බලන්න ඒ හැම මොහොතකදීම මෛත්‍රී ගුණයක් අපේ හිතේ ඇති වෙන්නේ නැද්ද කියලා කරුණා ගුණයක් අපේ හිතේ ඇති වෙන්නේ නැද්ද කියලා මුදිතා ගුණයක් අපේ හිතේ ඇති වෙන්නේ නැද්ද කියලා ඒ වගේම උපේක්ෂා ගුණයක් අපේ හිතේ ඇති වෙනවා පින්නතුනි අපි මේ පන්සල් ටික ආරක්ෂා කරන්න අපි පුරුදු වුණාම අපි ඊළඟට රකින්නේ මොකක්ද ආජීවස්තමක සීලය අපි ආරක්ෂා කරන්න බලනවා ඒ ටික ආරක්ෂා කරන්න පුරුදු වුණාම අපි උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන්න බලනවා උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒක ආරක්ෂා කරන්න පුරුදු වුණාම උපෝසත දස සීලයන් ආරක්ෂා කරන්න අපි මහන්සි ගන්නවා බලන්න එහෙමනම් පින්වතුනි කොයිතරම් වටිනාම පින්කමක්ද කොයිතරම් වටිනා කුසලයක්ද මේ සීලය රැකීමෙන් පින්වතුනි අපේ ජීවිතේ අපි සිද්ධ වෙන්නේ එහෙමනම් මේ ටික අපේ ජීවිතේ සිදු කළ යුතුමයි සිදු කළ යුතුමයි කියලා දේශනා කළේ මොකටද අත්තනාව කතං පාපං අත්තනා සංකලිස්සති නැත්නම් අපේ ජීවිතේ පෞ සිද්ධ වෙනවා ඒකෙන් අපේ ජීවිතය පිරිහීමටපත් වෙනවා අද අපි බොහෝ දෙනෙක් කතා කළොත් කියන්නේ අනේ ස්වාමින් වහන්සේ අපිට කිසිම නෑ දියුණුවක් නෑ අපි ජීවිත හැමදාම කරදර විපත්ති වලින් පෙරිලා මට මානසික වශයෙන් කවමදාකවත් සතුටක් නෑ මට කායික වශයෙන් නිරෝගීකමකුත් නෑ මට පුදුම විදිහේ පීඩාවකින්මයි මගේ ජීවිතය දවසින් දවස ගත වෙලා යන්නේ මේ පිළිබඳව පින්නතුනි අපි කතා කළු ඒ තනත්තාගේ ජීවිත පැවැත්ම පිළිබඳව
අපි හරියටම සොයලා බැලුවොත් කුමක්ද අඩුම තරමින් පන්සිල් ටිකවත් ආරක්ෂා කරන්නේ නැති ජීවිතයක් ඒ තැනත්තගේ ජීවිතයේ කොහේ හෝ තැනකින් මොනවා හෝ පාප ධර්මයක් සිද්ධ කර කරාමයි ඒ තැනත්ත ජීවත් වෙන්නේ අපට හොඳට දැක බලා ගන්න පුළුවන් ඒ තැනත්තගේ ජීවිතයේ පැවැත්ම කොහොමද කියලා ඒ කියන්නේ මොනවා හෝ කායික වාචික වශයෙන් පාපයක් තුල ඒ තැනත්තා ජීවත් වෙනවාමයි වචනයෙන් කිසිම මොහතක සංවරකමක් නැහැ වචනයෙන් කතා කළොත් අසංවර අශීලාචාර වාක් ස්වභාවයක්මයි තැනැත්තා තුළ පවතින ක්‍රියාවිනුත් එහිමයි පින්වතුනි එහෙමනම් අන්න ඒ තැනැත්තා පිරිහෙන්න හේතුනේ එහෙනම් මොනවා නිසාද අන්නර පාප ධර්මයන් නිසාමයි පින්වතුනි ඒ හේතු කරගෙනමයි ඒ තැනැත්තා පිරිහුනේ එහෙනම් එමනම් තමන් දකින්න ඕනේ මොකක්ද මගේ ජීවිතේ දවසින් දවස පිරිහීමක් සිද්ධ වෙනවා නම් ඒ පිරිහෙන්නේම මගේ ජීවිතේ සිද්ධ කරන අකුසල් නිසාමයි ඒ හේතුවෙන් මගේ ජීවිතේ මෙලෝ වශයෙන් පිරිහිලා මට පරලොවදී ඊළඟ භවයේ සුගතියක් ඇති වෙයිද ඊළඟ ජීවිතේ පින්වතුනි කවමදාකවත් සුගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ ජීවිතේ මරණින් මත්තේ දුගතියේමයි උපදින්නේ. බොහෝ කාලයක් දුක් ඇති අපාය උපදිනවා. බොහෝ කාලයක් දුක් ඇති අපාය ඉපදිලා දුක් විඳලා පින්වතුනි ආය මේ මනුලෝකයේ ඉපදුනත් ඒ තැනැත්තා කළ විපාක කළ අකුසලයන්ගේ විපාක වශයෙන් ශේෂ විපාකත් විඳින්න වෙන අවස්ථා අපට දකින්න ලැබෙනවා පින්වතුනි. එහෙමනම් හිතන්ට අපට මේ ලෝකයේ පව කරනකොට බොහෝම රසවත් බොහොම මිහිරි. හැබැයි ඒවා විඳිනකොට අපට හිතෙනවා මං මේ තරම්ම අකුසල් කරලා තියෙනවද කියලා. මං මේ තරම්ම පව් කරලා තියෙනවද? මට මේ තරම් මේ අකුසලයන්ගේ විපාක වශයෙන් මේ දුක් විපාක ලැබුණේ. මෙහෙම තමන්ටම පින්නුතුනි වැටහෙනවා. එහෙමනම් කල්පනා කරන්ට ලෞතුනා තතහාගත සරුවඥ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා අපට කියා දුන්නේ මොනවද කියලා අපට මේ තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දුන්නේ මේ පාපයෙන් වළකින්න කියන වචනේමයි පින්වතුනි පාපයෙන් වළකින්න කියලා දේශනා කළේමයි මේ තරම් මහා දුක් විපාකයක් මේ තරම් මහා පිරිහීමක් තියෙන නිසාමයි පින්වතුනි බලන්න පින්වතුනි කොයි තරම්නම් සමාජය තුළ මේ පව් කරලා මෙලව ජීවිතේම දුක් විඳින ජීවිත අපට කොයි තරම්නම් අහන්ට දකින්න ලැබෙනවද මේවා කොච්චර අපට අහන්ට ලැබුණත් දකින්න ලැබුණත් අපට පින්වතුනි අපට හිතෙන්නේ නෑනේ අපි පාපයෙන් වළකින්න ඕනේ කියන අදහසක් පින්වතුනි ඒකයි පුදුම වෙලා තියෙන්නේ වර්තමානයේ මේ තරම් පින්නුතුනි විපත්ති කරදර අද මේ ශ්‍රී ලංකා ද්වීපය ගත්තාම සම්බුද්ධ ශාසනයට නව වාරයක් පූජා වෙච්ච මේ මහා පිම්බීම ලෞතුනා තථාගත බුදුරජාණන් වහන්සේ තුන් වාරයක් මේ ලක්දිවට වැඩම කරලා තියෙනවා ඒ තරම් මහ පූජනීයත්වයට පත්වෙච්චි මහා පුණ්‍ය භූමිය
මහරහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ භූමිය ස්පර්ශ වුණා මේ භූමිය තුල වැඩ හිටියා නමුත් මේ සියලුම දේවල් ක්‍රමක්‍රමයෙන් කාලය ගෙවෙමින් ඉදිරියට ආවට මනුෂ්‍යයන්ගේ ගුණධර්ම එන්නේන්න පිරිහීම නිසා අද බලන්න පින්නුතුනි වර්තමාන ජීවිතේ කොයි තරම්නම් පිරිහීමකට පත් වෙලා තියෙනවද අද මේ රටක ගත්තාම පාලන තන්ත්‍රයේ ඉඳලා පින්නුතුනි කිසිම කෙනෙකුගේ මේ පාපයෙන් වළකින්න ඕනේ පාපයට බිය ලැජ්ජාව කියන දේ නැති වෙලා ගිහිල්ලා පින්නුතුනි කතා කරන ස්වරූපයෙන් ක්‍රියා කරන ස්වරූපයෙන් බාහිර ලෝකේ බලාගෙන ඉන්න සම්්‍යක් ප්‍රඥාවෙන් දකින සම්මා දිට්ඨියෙන් දකින ඒ හැමෝටම තේරෙනවා මේ කරන තරමක් කරන්නේ කොයි තරම් අකුසලයක්ද කියන තේරෙනවා කොයි තරම්නම් පාපයක්ද මේ සිද්ධ කරන්න කියලා ඒ සිදු කරන පව්වල විපාක කොයි කාලයක්නම් මේ අයට ගෙවන්න වෙයිද කියලා අපට තේරෙනවා අපට හිතෙනවා ඇයි මේ පින්වතුනි අර අකුසලයට තියෙන බිය බවක් නැ ලැජ්ජාවක් නැ එහෙනම් ඒ හිරියොතප් ගුණ නැතිකම නිසාම ඒ තැනැත්තා දවසින් දවස පව් කර කර ජීවත් වෙනවා ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිරිය ඔත්තප්පය කියන මේ ගුණය නැති වුණාම මේ පවට බියහා ලැජ්ජාව කියන දේ නැති වුණාම මේ ලෝකේ ඕන තරම් පව් කරනවා මෙන්න මේ පවට බිය ලැජ්ජාව පවතිනවා නම් මේ ලෝකේ අය කවදාකවත් පව් කරන්නේ නැහැ පාපේට බිය ලැජ්ජාව නැති මිනිස්සයා රකින්න සීලය මොකක්ද කියලා ධර්මයේ පැහැදිලි කරනවා එහෙමනම් පින්වතුනි අන්න ඒ පාපේට බියහා ලැජ්ජාව නැති මිනිස්සයා දවසින් දවස දවසින් දවස පිරිහීමටපත් වෙනවාමයි ඒ ජීවිත තමයි අද අර ඉහළ තැන ඉඳලා මේ පහළ තැනට එනකම්ම දකින්න තියෙන්නේ බලන්න තියෙන්නේ ඇයි ඒ හැම කෙනෙකුටම පින්නුතුනේ බාහිර සමාජයේ මේ අකුසල් කරන අයගේ දැකීමමයි දකින්න තියෙන්නේ වැඩිපුරක්ම අනිත් තැනත්තා මේ විදිහේ වැරදි වැඩක් කළා මේ විදිහේ පාපයක් කළා මමත් එහෙනම් ටිකක් මේ දේ කළාට කමක් නැති වෙයි මේක එච්චර බරපතල කමක් නැතුව ඇති අර සමහර අය ලොකු සතෙක් මරන්න වුණොත් බොහෝම ඒක පාපයක් අතිවිශාල පාපයක් මේ කෝඹියෙක් මදුරුවෙක් ඔකුණෙක් මකුණෙක් වගේ මරන්න වුණොත් ඒක පුංචි පාපයක් කියලා මේ පාපයත් බෙදාගෙන ඉන්නවා ලොකු කුඩා ක්‍රමයකට. එහෙමත් මේ සමාජය හදාගෙන ඉන්නවා. ඒ වගේ පින්නුතුනේ අර මේ පුංචි පුංචි දේවල් වලින් බිය ලැජ්ජාව නැති වෙලා පින්නුතුනේ පටන් ගන්න මේ පාපය නවතින්නේ මහා විශාල දරුණු විපත්ති නැති මහා පව් සිද්ධ කරගෙන. සමාජයේ අනිත් අය කරනවා දැක්කහම මමත් මේ පොඩි දෙයක් කරාට කමක් නෑ මමත් එක බොරුවක් කීවට කමක් නෑ මමත් අද මේ දවසේ මත් වතුර ගොඩාක් බොන්න නැතුව පොඩ්ඩක් වගේ පාවිච්චි කළාට කමක් නෑ මමත් මේ නරක කාම සේවනය තුළ එකවරක් යෙදුනාට කමක් නෑ
ඔය වගේ පින්වතුනි මේ සමාජය තුළ ප්‍රාණඝාතය සොරකම් කිරීම ආදී දේවල් වල ඉඳලා මේ ක්‍රමක්‍රමයෙන් පුංචි පුංචි දේවල් වලින් බාහිර සමාජය කරනවා දැක්කාම තමන්ගේ හිතවන්තයා අසල්වාසියා මේ ආදි වශයෙන් තම තමන් ඇසුරු කරන අනිත් අය පවා මෙවැනි වැරදි දේ සිද්ධ කරනවා දැක්කාම ඒ දේ තමන්ගේ මනසිනුත් හොඳයි ඒක යහපත් කියලා දකිමින් අන්න ඒ නරක දේ තුන පින්නුතුනේ තමන්ගේ ජීවිතයේ යොදා ගන්නවා. ඒ නරක ආශ්‍රය නිසාම ඒ දේ සිද්ධ වුනේ. හොඳ ආශ්‍රයක් දේ තුලින් නෙවෙයි. අසත්පුරුෂ ආශ්‍රය කියන්නේ අන්න ඒකයි. අපි තේරුම් ගන්නට ඕනේ පස්පව් දසා කුසල් කරන නොයෙක් විදිහේ වැරදි දිවි පැවැත්මක් ගත කරන එවැනි අයගේ ආශ්‍රය තුළින් අපි ඈත් වෙද්ද ඒ අය කවමදාකවත් අපේ ආශ්‍රයට හොඳ අය නෙවෙයි පින්නොතුනේ. ඒ අය සමග ඇසුරු කරන්න ගියොත් අපේ ජීවිතය දවසින් දවස පිරිහෙනවා. දැන් හොඳ මඟට යොමු වෙන්න ඉන්න කෙනෙකුට කල්පනාවෙන්ට පුළුවන් කොහොමද ස්වාමින් වහන්සඳ සමාජය ඇසුරු කරන්න කියලා. ඒ තරමටම පාපයට බරයිනේ, නරක දෙයට බරයිනේ. එවැනි අයගෙන් ඈත් වෙලා අපි ජීවත් වෙනකොට ආශ්‍රය කරන්න ඉන්නේ හොඳයි කියලා කවුද කියන වචනයක්, කවුද කියන ප්‍රශ්නයකුත් ඒ තැනැත්තාට ඇති වෙන්න පුළුවන්. පින්වතුනේ, වර්තමානය තුළ ඒ ප්‍රශ්නය සාධාරණ වෙලා තියෙනවා. හරි. නමුත් පින්වතුනේ, ඔය ලෝකේ අපි හිතනවා නම් මේ හැමෝම ඇසුරු කරන්නත් ඕනේ, ඒ අය සමග ජීවත් වෙන්නත් ඕනේ, ඒ අය කරන වැරදි දේවල් වලට අපිත් එකතු වෙන්නත් ඕනේ, අපටත් පාපේ ටිකක් හරි සිද්ධ වෙනවා, ඒ වගේ වෙන් වෙලාම හිටියොත් අපට ඇසුරු කරන්න කෙනෙකුත් නැහැ, මේ විදිහේ නොයෙක් විදිහේ තරක මතවාද ඇති වෙන්න පුළුවන්. පින්වතුනි, තමන්ගේ ජීවිතය ගැන හිතන්ට අත්තනාව අකතං පාපං අත්තනාව විසුජ්ජති. තමන් පාපයෙන් වැළකුණොත් තමන්ට මහා විසුද්ධියක් වෙනවා, තමන්ට පුදුම විදිහේ සැනසෙල්ලක් ලැබෙනවා. එහෙමනම් ඇසුරු කරන අය නිසා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එකද හරි, තමන්ගේ ජීවිතය එවැනි පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීලා කුසලය තුළ පවත්වාගෙන පිරිසුදු කරගන්න එකද නිවැරදි කියන කාරණය මේ මොහොතේ පින්නුතුනි බුදුපියාණන් වහන්සේගේ ධර්මයට අනුව හිතන්න කවුරු. ඒකයි වැදගත් වෙන්නේ පින්නුතුනි. තමන්ට තියෙන පිහිට පින්නුතුනි එච්චරයි. ඔය කවුරුවත් එනවද පින්නුතුනි මරණාසන්න මොහොතේ ඔබගේ ජීවිතය සුවපත් කරන්න ඔය කවුරුත් එනවද? කවුරුවත් එන්නේ නැහැ. ආමත් ඒ අයට කරන්න පුළුවන්ද? ඇයි ඒ කරන්න බැරි? ඒ අයට කරන්න බෑ පින්වතුනි. ඒ අය අධර්මයක් තුළ හැසිරුණු අය නිසා, පාපයක් තුළ හැසිරුණු අය නිසා ඒ අයට ඔබගේ ජීවිතය මරණින් මත්තේ හොඳ ආත්මභාවයක් කරා පමුණුවන්න ශක්තියක් නැහැ. බලන්න පින්වතුනි, ඇයි ඒ? ඒ ජීවිත පාපයේ තුලම යෙදුණු නිසායි ඔබට පිහිටක් වෙන්න බැරි ඒ අය. තමන් පාපයක් තුල යෙදුණු නැතුව ජීවත් වුණා නම් තමන්ට මරණාසන්න මොහොතේ පුදුම විදිහේ මානසික සුවයක් තුල තමන් ජීවත් වෙනවා.
එතකොට බලන්න මේ මනස හදන්නේ කොතනින්ද කියලා මනස හැදීම පටන් ගන්නේ මේ කාය වාක් සංවර භාවය ඇතිවීම නිසා පාපයෙන් වැළකීම නිසා පව් වලින් වළකිනකොට හිත පුදුම විදිහේ පින්නුතුනේ සනසිල්ලකටපත් වෙනවා පව් වලින් වළකිනකොට හිත පුදුම විදිහේ නිවීමකටපත් වෙනවා ඒ හිත තුල අපි වටිනා ගුණපිළිවෙත් දියුණු කරනවා මොකද අපට හොඳ ප්‍රඥාවක් ඇති වෙනවා පින්නුතුනි හොඳ ධර්මයන් දියුණු කරන්ට නරක ධර්මයන් අපේ මනසින් බැහැර කරන්ට අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කර කර අපි කාලය ගත කරනවා බලන්ද ඒ වෙලාවට ඒ වෙලාවට කාම විතරක ඇති වෙනවද කියලා මනසෙ ඒ වෙලාවට ඇති වෙනවද ව්‍යාපාද විතරක ඒ වෙලාවට ඇති වෙන්නේ ව්‍යාපාද විතරක කාම ඡන්දය ව්‍යාපාදය තීන මිද්ධය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්ම මනසින් බැහැර වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සමුදාය අපේ මනසේ නැවත නැවත මනසිකාර වෙනවා බලන්න මේ මොහොතේ හිතට ඇති වෙන සාන්තිය සැනසෙල්ල කොයිතරම්ද කියලා ඒ වෙලාවේ මගේ මනස කොයිතරම් සුවඳවත්ද ඇයි මේ මනස සුවඳවත් උනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකයට මග්‍ර වූ අසහාය උත්තමයන් වහන්සේ නිසා ඒ උතුමන් වහන්සේ තමයි ඒ උතුමන් වහන්සේ තමන්ගේ හදවතේ වැඩ ඉන්නවා ඒ නිසා තමන්ගේ හදවත කොයි තරම්නම් පිරිසිදුයිද පින්නතුනි කොයි තරම්නම් ලස්සනයිද කොයි තරම්නම් නිවීමකට පත් වෙලා තියෙනවද ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරන්න කලින් තිබුණේ මොකක්ද කලින් තිබුණේ මහා ගින්නක් ඇති වෙන ගිනි ගොඩක් වගේ පින්නුතුනි තමන්ගේ හදවත තිබුණේ ඒ ගින්න නිසා තමන්ගේ හදවත මහා රත් වෙලා පිච්චෙනවා වේදනාවෙන් පීඩාවෙන් අසහනයෙන් දුක් ස්වභාවයෙන් තමන්ගේ මනසේ පින්නතුනේ හැම වෙලෙම පරිධේවයෙන් යුක්තව වාසය කරන බලන්න බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ ටික මෙනෙහි කරන්න ආරම්භ වෙනකොට අර තිබිච්ච ගිනි දැල් නිවිලා හද సంతානයේ බුදු මෙදුරක් බවට පත් වෙච්ච හැටි. එහෙනම් මේ ටික තියෙන්නේ කාටද මේ වගකීම තියෙන්නේ? මේ වැඩකට යුද්ධ තියෙන්නේ කාටද? මේ වැඩකට යුද්ධ තියෙන්නේ සදහැති පින්නතුනි අපිටයි. අපටයි මේ වගකීම තියෙන්නේ. අපි මේ වගකීමෙන් බැහැර වෙලා තියෙන්නේ. අපි මේ වගකීමෙන් බැහැර වෙලා අපි කරන්නේ මොනවද අපි කරන්නේ පින්නතුනි රාග දේශ මොහ දියුණු කර කර ජීවත් වීම මිසක් මේ හිතට කුසල මානසිකාරයක් ඇති කරගෙන හිත සුවපත් කරගන්න උවමනාවක් ඡන්දයක් අපේට නැහැ පින්නතුනි අපි එහෙනම් දුක් විඳින්නේ කවුරු නිසාද කාගේ බලපෑමකටද කාගේවත් බලපෑමකට නෙමෙයි අපිටම අපේ ජීවිතයේ තියෙන දුර්වලකම් නිසාමයි අපි මේ තරම් දුක් විඳින්නේ පින්තුනේ මේ තරම් පීඩාවකට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ
පන්සිල් ටිකේ ඉඳලාම එතන ඉඳලාම අපිට බුදුරජාණන් වහන්සේගේ දහම ඉගෙන ගන්න තියෙනවා. මේක නිවැරදි ප්‍රතිපදාව ඉගෙනගෙන ඒ තුල ඉඳලාම පින්වතුනි කුසල ධර්මයන් සිද්ධ කර කර අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුලම තමන්ගේ හිත පවත්වාගෙන කටයුතු කරනකොට කොයි තරම්නම් මානසික සුවයක් තමන්ට ඇති වෙනවද කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන්කම තියෙනවා. එමනම් මෛත්‍රී ගුණයක් මෙනෙහි කරනකොට තව කොච්චර අපට සැනසෙල්ලක් ඇති වෙනවද? අපේ මේ ජීවිතයේ අස්තිර බව මරණී ස්ථිර භාවයේ මෙනෙහි කරනකොට අපර මේ ජීවිතයේ යථාර්ථය කොයිතරම්නම් වැටහෙනවද? අපේ පින්නුතුනි මරණයක් සිද්ධ වුණාම අපි කොයිතරම්නම් හඩා වැළපෙනවද කිය ගහනවද? අපි මේ ජීවත්ව ඉන්න හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. මැරෙන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවද? කවුරුවත් නෑ පින්නුතුනි. මේ ඔක්කොම අපි මැරෙන අය. හැබැයි තව සුළු මොහොතකින් කෙනෙක් මැරුණොත් ඒ මැරුණු කෙනා ගැන අපි පුදුම විදිහට කතා වෙන්නේ. අනේ මේ බනහමින් හිටියා. බනහල ඉවර වෙලා මේ යන ටිකට මේ මගදී නැති වුණානේ. මේ තැනත් තමාත් එක්ක මෙහෙම කතා කළා. මේ විදිහේ ජීවිතය අනේ අයට ඇයි මෙහෙම වුනේ? මේක අපි කතා කරන්නේ මහා පුදුමයෙන්. මහා පුදුමයකින් මේ වචන ටික කියන්නේ. එතකොට අපේ හිතේ අපේ දැක්ම තුන කොයි තරම්නම් අවිද්‍යාව පිරෙලද කියලා තමන්ටම පින්නුතුනි දැක ගන්නට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි මම මේ විදිහට පුදුම වෙන්නේ? මේක කොයි තරම් බොරුවක්ද මං එහෙම පුදුම වෙන එක? මං පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මගේ බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා අද්දුවන් ජීවිතං දුවන් මරණං කියලා. ජීවිතේ අස්ථිරයි මරණේ ස්ථිරයි කියලා. එහෙනම් මේ ජීවිතේ අස්ථිර භාවයේ මරණේ ස්ථිර භාවයේ නෙවෙයිද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ නෙවෙයිද පින්නතුණී කෙනෙක් මරණයටපත් වුණා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තමයි මේ දක්වන්න තියෙන්නේ. එනම් මේ හඬා වැළපුණා, කෑ ගැසුවා, මන විලාප කීවත් ආය නැගිටිනවද? ආය කතා කරනවද? ආය තමන් ළඟට එනවද? නෑ. මේ අපට දරන්න බැරි වුණේ ඇයි? අපේ හදවතින් ඒ තැනැත්තා කෙරෙහි ගොඩනගාගත් බැඳීම් සමුදහාය නිසාමයි පින්වතුනි. අපේ අපේ මගේ මගේ කියලා අපි පුදුම විදිහේ බැඳීමක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒ බැඳීම නිසාම පින්වතුනි අපට මහත් වේදනාවක් දුකක් ඇති වෙලා තියෙනවා. අපට ඒ දේ විශ්වාස කරන්න බැරි තත්වයට අපේ මනසේ වෙලාවෙපත් වෙලා තියෙනවා. අපි හැමනම් මේ සංසාර ගමනේ ඔය වගේ අවස්ථා කොයි තරම්නම් හඬන්ඩ වේදනාවට පීඩාවටපත් වෙලා තියෙන්නේ නැද්ද? හරියට මේ ජීවිතේ විතරද මේ මැරුණේ? නෑ. අනාදිම සංසාර ජීවිතේ කොයි තරම්නම් මැරුණද? කොයි තරම්නම් ඉපදුනාද? කොයි තරම්නම් ජරා ව්‍යාධියටපත් වුණාද? එහෙමනම් අපි හිතනවා නම් මේ ජීවිතේ විතරයි මේවා කියලා එතනම තමයි අපට දුක උපදින්න හේතුවක් වෙන්නුතුනේ. එහෙනම් අපි තේරුම් ගන්නට සංසාර ගමනේ අපි හැම කෙනෙක්ම මෙවැනි දුක් ස්වභාවයන්ට අනන්ත කල්ප ගණන්පත් වුණා. අනාදිමත් සංසාර ජීවිතයේ මේ තත්ත්වේ සිද්ධ වුණා. අදවත් අපි තේරුම් ගන්න පින්නුතුනේ
අපේ මේ අකුසල් ගලාගෙන එන මනසට කුසල මානසිකාරයක් දීලා හිතින් කුසල් ධර්මයන් සිද්ධ කරගෙන හිත සුවපත් කරගන්න අපි මහන්සි ගන්නට. අපි බුදු ගුණ මෙනෙහි කරනවා වගේම මේ ජීවිතයේ අනියත බව මරණයේ නියත බව මෙනෙහි කරන්නට පුරුදු වෙන්න. අපිට මේ ලැබිලා තියෙන මේ ශරීර කෝඩුව දිහා හොඳට දැස් දෙක පියාගෙන හොඳට බලන්න මේ ශරීරය දිහා මොනවද මේ ශරීරයේ තියෙන්නේ කියලා පින්නතුනි. අපි පුදුම විදිහට මේ ශරීරයේ මහා ඉහලින් ලස්සන කරනවා. අලංකාර කරනවා. කොයි තරම්නම් දේවල් මේ ශරීරයේ ගල්වනවද? කොයි තරම්නම් පින්නතුනි මේ ශරීරයේ වෙනුවෙන් කැප කරනවද? හැබැයි මේ සියලු දේවල් වෙනස් භාවයට පත් වෙනව හැම වෙලාවෙම. මේ ශරීරයේ පිටින් සරසව්වට ඇතුලෙන් අපි කාටවත් සරසන්න පුළුවන්ද? ඇතුලෙන් සරසන්න බෑ. මේ ඉන්න හැම කෙනෙකුගේම මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම සම ඉවත් කරොත් එක්කෙනෙකුට එක්කෙනෙක් දකින්න කැමති වෙයිද, ලං වෙන්න කැමති වෙයිද, ඇසුරු කරන්න කැමති වෙයිද? කවුරුවත් කැමති වෙන්නේ නැහැ පින්නතුනි. ඇයි මේ? මේ ඇතුලේ තියෙන තත්වය, ඇතුලේ තියෙන ස්වභාවය, මේ ඇතුලේ තියෙන යථාර්ථය අද අපට එළියේ ඉඳලා මනසින් අපට දකින්න තරම් හයියක් නැහැ. ඒ නැති වෙලා තියෙන්නේ මොනව නිසාද? ඒ තරමටම අවිද්‍යාව අපේ මනසෙන් පිරලා නිසා පිළිතුරු. ඒ තරමටම මෝහය අපේ මනසේ පිරිනා. අපේ ඩිංගක්වත් කල්පනා වෙන්නේ නැහැ. රාත්‍රියේ නිින්දට ගිහිල්ලා උදේ අවදි වෙනකොට අනේ ඇස්වල කබ ගලලා කට බොහොම පිළිකුල් වෙලා නාස්වල සෙම තියෙනවා. කන්වල දවස් කීපයක් යනකොට කලාඳුරුගෙන පිරිලා. අපි රාත්‍රියේ කාපු ආහාර ජීර්ණයට පත් වෙලා මලබවට පත් වෙලා ඉවත් කරන්න වෙනවා. අපි බීපු වතුර ටික ඒවත් පින්නතුනි ශරීරයේ අවශ්‍ය දේවල් වලට අරගෙන ඉතුරු බැහැර කරන දේවල් විශාල පල්විච්චි වතුර වගේ මහ දුර්ගන්ධයක් ඇති මූත්‍රා බවට පත් වෙනවා. බලන්න එහෙනම් මේවා කොහෙද තිබුණේ? මේ පුංචි දෙයක් කියේ. ඔයිට වඩා අපේ මේ ශරීරය ඇතුලේ කොයි තරම්නම් කෙලසෙම සොටු සැරවලී දහඩිය කොයි තරම්නම් පිරිලා තියෙනවද? දහඩිය ඇතුලේ තිබිලා එළියට එනවා මේ මුළු ශරීරයේම තියෙන පුංචි පුංචි සිදුරු වලින්. අපි නිකන් පිහදාලා ටික වෙලාවක් ඉන්නකොට මේ ශරීරයේ මේ පිහදාපු තැන් වලින් කොච්චරනම් දුර්ගන්ධයක් එනවද? එහෙමනම් බලන්ට මෙන්න ඇතුලේ යථාර්ථයේ මේ ඇත්ත තත්වය. පිටින් අපි ලස්සන කර කරා, පිටින් අපි පිරිසුදු කර කරා ජීවත් වුණා. මේ පිටින් පිරිසුදු කරන්න එපා කියනව නෙවෙයි. මේ පිටින් පිරිසුදු කරලා අපි මේ ලෝකේ මිනිසුන් අතර ජීවත් වෙනවා. හැබැයි අපට අවබෝධය ඇති කරගන්න ඕනේ පින්වතුනි, මොකක්ද? අපේ මේ ශරීරය තුළ මෙන්න මේ ස්වභාවයකින් යුක්තව පවතිනවා කියලා. නව දොරකින් මෙන්න මේ අසුචි මලමුත්‍රයන් පිට වෙනවා කියන එක හොඳට අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. මේවා කොහෙන්ද එන්නේ?
मगे शरीर ऐतुलेमाई मे एलियट गलागने ने एलियट मे पितवे एना मे असोच पिरुनु मे शरीर अक्नेद मट तियेन्ने ए शरीर नेद मंग मे एलियं अलंकार करान्ने लस्सन करान्ने ए शरीर नेद मंग ए मे अत गेनियान्ने ए शरीर नेद मं मे आहार पान लबा देन्ने ए शरीर नेद मं मे पिरिसुदु करान्ने नावान्ने कवान्ने पवान्ने सतप्पवान्ने ए शरीर तुन पवत्ना एसकन नासे दिव शरीर कियन मे पंच इंद्रियां पिनव पिनवा मम मे जीविते गत करान्ने किल पिन्नुतुने अपट हितंड प्रज्ञाव तियेन्नोने मेन्न मे टिक हितनकोट कुमक्द सिद्ध वेन्ने मे टिक नुवनिन मनसिकार करनकोट कल्पना करनकोट कुशलयक सिद्ध वेला बलान्ने कुशलयक सिद्ध वेला ए टिक हितनकोट ओवगिन बहर वेला अर काम संकल्पना तुलम अपि जीवत वेनकोट अपर सिद्ध वुनाद कुशलया कुशलयक सिद्ध वुनेने एनम पिन्नुतुनि मे लोके एत्त एति सटियेम दकिन जीवितेड पमनाई नियम वु कुशलयक सिद्ध वेन्ने अन्नयते ए तरम महाबलवत कुशलयक सिद्ध करगन्न वे एनं अपि जीविते अपि हितांडोने मे भाग्यवत् बुदुरजानन वहंसगे शासनये अपि पाप धर्मयंगें वलकिंडोने पाप धर्मयं सिद्ध कलोत् पिरिहेनवामाई कुशल धर्मयं सिद्ध करांडोने कुशल धर्मयं सिद्ध कलोत् अपि एकांतयें पिरिसुदु वेनवा अपे जीविते विशुद्धत्वयेट पत् वेनवा පිරිසුදු අපිරිසුදු භව තමාට ප්‍රත්‍යක්ෂ ධර්මයක් එහෙනම් මොකක්ද අපර මේ ලෝකී මිනිස්යාණ්ඩ පේන්න ඕනේ තරම් මහා යහපත් විදිහට හැසිරෙන්න පුළුවන් ලෝකේ අයට පේන්න කිසියම් පාපයක් නොකරන පුද්ගලියෝ බවට පත් වෙන අපර ජීවත් වෙන්න පුළුවන් හැබැයි අපි लोकेट पेंड हुंद आकारेट जीवत विला अपि काट नुपनेंड अपि अकुसल करोत ए अकुसल धर्मयांगे स्वभावय तमंत प्रत्यक्षाई कौद बलागन बलागन इन्न केनेक इन्नवा यागें तमय में लोके बेरेंड में बेरी पिन्नुतुन අනිත්යගෙන් නම් බේරෙන්න පුළුවන් මොකද ඒ අය දැක්කේ නැති හින්දා බේරෙන්න පුළුවන් හැබැයි තමන්ට බේරෙන්න බැරි එකම එක කෙනා තමා ළඟම ඉන්නේ ඒ තමාගේ හදවතයි පින්නුතුනි අන්න ඒක තමන්ට පින්නුතුනි සිහිගන්වනවා නැවත නැවත ඇති කරනවා නොබ ලෝකයාට හොරා ප්‍රාණඝාතය කරා නේද ලෝකයාට හොරා ඔබ සොරකම් කළා නේද ලෝකයාට හොරා ඔබ කාමී වරදවා ඇසුරුනා නේද ලෝකයාට හොරෙන් ඔබ බොරුවෙන් ජීවත් වෙනව නේද ලෝකයාට හොරා ඔබ මත් වතුර මත් කුඩු දේවල් कोई तरण सिद्ध करनो, कोई तरण नंग एवं व्यापार सिद्ध करनो अदा दबेराते, है भाई, एवं व्यापार एवं वैरद देवल सिद्ध करना आये, अद समाहर विते, विवसान काले विवसाने करन, वे खटन पूजा पिंकाम वले दी, प्रधान वे खटन चीवर या तिसमुदुनी तबागने गिहिं संगिहाट पूजा करन එවැනි අවස්ථා දක්ින්න තියෙනවා මේව බොරු නෙවී පින්නතුනි ඒ මොකද ඒ තරමටම පස්පව දසා කුසල් හොරෙන් සිද්ධ කර කර ජීවත් වෙලා අර ලෝකයට පේන්න අර විදිහේ දේවල් කරනවා
හැබැයි ඒ අයඩ පින්නුතුනේ මරණාසන්න මොහොතේ කොහොමද සිද්ධ වෙන්නේ? තමන්ගේ හදවතින් තමන් විදවනවා, තමන් දුක් වේදනාවකට පත් කරනවා. එවැනි අය මරණයට පත් වෙන්නේ කොහින්ද? එවැනි අය මරණයට පත් වෙන්නේ පින්නුතුනේ පුදුම විදිහේ දුක් වේදනා විඳන මරණයට පත් වෙනවා. මරණාසන්න මොහොතේදී කෑ ගසනවා, හඬනවා, වැළපෙනවා. එයි මේ අර කළ අකුසලයන් සිහිමෙවි සිහිමෙවි යනවා. ඒ වේදනාවෙන්ම මරණයට පත් වෙලා මහා දුකක් ඇති සතර අපාය උපදිනවා පින්නතුනි. එනම් මෙන්න මේවා හොඳට තීරුම් ගන්නට තව බොහෝ කරුණු තියෙනවා මේට අදාළව දේශනා කරන්න. කාල වේලාව බොහෝමයක් ඉක්ම යනවා. ඒ නිසා පින්නතුනි හොඳින් කල්පනා කරගන්නට සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ අපි කාටවත් ඒ තැනත්තා පිරිසුදු කරන්න පුළුවන්කමක් නැහැ, සෝදන්න පුළුවන්කමක් නැහැ. එයාගේ පිරිසුදු අපිරිසුදු භාවය එයාමයි සතු, ඔහුමයි සතු වෙන්නේ, ඔහුටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ, ඔහු කරලා තියෙන්නේ කුසල්ද අකුසල්ද කියලා. එහෙනම් සදහැති සත්පුරුෂ පින්වතුනි අපි හොඳට කල්පනා කරගන්න අපේ ජීවිතයේ පිහිට අපට තමාට පමණයි, තමාගේ පිහිට. එහෙනම් තමන් කරන කුසල අකුසල ධර්මයන්ගේ විපාකයක් තමාටමයි ලැබෙන්නේ. ඒක තමන්ගේ අම්මඩ තාත්තට, ඥාතීන්ට, සහෝදරයන්ට කාටවත් බාර කරන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් තමන්ගේ ජීවිතයට තමන් බෙහෙවින් ආදරෙයිනම් පාපයෙන් වළකින්ද, අකුසලයෙන් වළකින්ද, කුසලය තුන තමන්ගේ ජීවිතයේ පුරුදු පුහුණු කරගන්න, දියුණු කරගන්න. ඒ කුසලය තුල යෙදීම නිසා තමන්ට මරණාසන්න මොහොතේ සැප ඇති ආත්ම භාවයක් කරා ගමන් කරන්න පුළුවන්. උසස් කුසල ධර්මයන් තුන තමන් ජීවත් තුනතින් ඒකාන්තයෙන් ඒ උසස් කුසල බලය හේතුවෙන් තමන්ගේ මනස තුල පින්නුතුනි රාග ద్వේෂ මෝහ ආදී කියන මේ තෘෂ්ණා මූලික කෙලෙස් ධර්මයන් සියල්ල දුරුකොට ලබන ලෝකෝත්තර ග්‍රාම නිර්වාණ ශාන්තිය උදාපත් කරගන්නට ලැබෙනවා, ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගන්නට ඕනේ. අද මේ දවසේදී සීලයක පිහිටාගෙන මේ වටිනා වත් පිළිවෙත් දක්වමින් මේ වටිනා දර්ශනීය ආකාරයෙන් මේ වටිනා පින්කම මේ පින්නතුල්ලා විසින් සිද්ධ කරගන්නට යෙදෙනවා. මේ පින්නතුල්ලා අද මේ දවසේ විශේෂයෙන් මේ පින්කමේදී බලාපොරොත්තු වෙන්නේ මහා සංඝරත්නයේ විශේෂෙහි ඉදිරි දිනේදී කටන චීවර පූජාවක් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන් මේ චීවරය මේ නිවසේ වැඩම කරවාගෙන තැන්පත් කරලා මේ වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා බොහෝ දෙනාට කුසල් සිද්ධ කරගන්න අවස්ථාව සලසා දීමයි. ඒ නිසා මේ පින්වතුන්ලා බොහෝම සතුටටපත් වෙන්න තෝනි. මේ ලෝකයේ තියෙන මහා වටිනා පින්කමක් අද මේ අපි සිද්ධ කරගන්න ඉදිරි දිනෙදී බලාපොරොත්තු වන්නේ ඒ මොකක්ද? අටමහා කුසලයන්ගේ ප්‍රථම කුසල ධර්මය තමයි කඨින චීවර පූජාව. ආනන්තරිය පාප කර්මයන් හැර යම් තාක් සසර ජීවිතේ සිද්ධ කළා වූ අකුසලයන් වෙතොත් ඒ සියලු අකුසලයන් ප්‍රතිවාහනය කිරීමේ ශක්තියක් මේ කඨින චීවරය මහා සංඝයාට පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ලාභයෙන් යටපත් කරන්න තරම් බලයක් තියෙනවා. ඒ තරම් මහා බල ඇති, මහා ගුණ ඇති චීවර පූජාවක් අපට තව නොබෝ දිනකින් සිද්ධ කරගන්නට ලැබෙනවා. ඒට පූර්ව වශයෙන් මේ වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තා මේ උතුම් වූ පුණ්‍ය සම්පත්‍ති ධර්මය අපේ නමින් අභාව ප්‍රාප්ත සියලු ඥාතීන්ට මේ පින් දැනේවා පෙනේවා. සියලු ඥාතීන් මේ පින් දකිත්වා අනුමෝදන් වෙත්වා.
සැපයෙන් සැපයටම පත්වෙත්වා ඒ සියලුම දෙනා සංසාර දුකින් නිදහස් වී ලබන අමා නිවන් සම්පත් සුවසේ ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු ශාසන පාලක ලෝක පාලක ආත්මා රක්ෂක පින් කැමති සමස්ත දෙවියන්ට මේ පින් අත් වේවා සියලු දෙවියෝ මේ පින් දකීවා අනුමෝදන් වේවා සම්බුද්ධ ශාසනයෙන් ශ්‍රී ලංකා දීපයට බෞද්ධ ජනතාවට සිත ශාන්ති යහපත ආරක්ෂාව ආශිර්වාදේ සලසා දෙත්වා මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වන සියලු දිව්‍ය රාජ සමූහයා ලෝකෝත්තර ග්‍රාම නිවන් සම්පත් ලබත්වා කියන පින් අනුමෝදන් කරමු ඒ වගේම හිතවත් මෙදහත් අහිතවත් සෑම සියලු සත්නටද මේ පුණ්‍ය ලාභ එකසේ අත් වේවා සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුගති මඟ නිවන් මඟ ගමන් කරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් අග්‍රාමා නිවන් සුව ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු අවසාන වශයෙන් මේ වටිනා පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන මේ නිවෙස් වාසී සදහැති සත්පුරුෂ මව්පිය දූ දරු පින්වත් සියලු දෙනාටමත් මේ පැමිණ සිටින අනෙකුත් මව්පිය පින්වත් සියලුම දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය සම්පatti ධර්මයකසී අත් වේවා සියලු දෙනාගේම ජීවිතවලට මේ පුණ්‍ය ලාභය පිහිට වේවා නිරෝගී සප බලමින් සත් සතවර සාධික කාල දීර්ඝාස සම්පත්තිය ලැබේවා කායික මානසික සනසිල්ල උදාපත් වේවා බුද්ධාදී රත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ලැබේවා සියලු දිව්‍ය රාජ මණ්ඩලයේ ධාර්මික දෙවි රැකවරණයේ පිහිට සනසේවා විජයශ්‍රී බෝධීන් වහන්සේ ගණන්ත ගුණානුභව බලයේ පිහිට ලැබේවා ඒ වගේම අති උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ගණන්ත ගුණ බලයෙන් පින්වත් සැමට සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සිද්ධ වේවා සියලු යහපත් බලාපොරොත්තු මුදුන්පත් වේවා සුවසේ පාරමී ගුණ පිරේවා සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන ලෝකෝත්තර ග්‍රාම නිවන් සම්පත් පිණිසම මේ පුණ්‍ය ලාභයේ සියලු දෙනාට එකසේ හේතු වේවා වාසනා වේවා කියා සාදු කියා පින් අනුමෝදන් වන්ට සම්පත් 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 සම්පත්